දියුණු වෙන රටක් හැටියට එක සාවරයකද පර් කැපිටයින් කම් එහෙම නැත්නම් ඒක පුද්ගලික ආදායම අනුව ඒක වෙනස් වෙනවා. එතකොට ඒක පුද්ගලික ආදායම 1400 වගේ එනකොට අපි මැදපන්තියෙන් පාලමන්ත්‍රමේ මැදපන්තියට ගෙන එනවා. හැබැයි එතකොට අපිට දෙන ලබා දෙන ආධාර සානුකූල දේවල් අඩු වෙනවා. මේ මොහොත රටේ තියෙන තත්ත්වය අනුවම ඉදනේ කරු ජනාධිපතිතුමත් අදාළ අංශත් සමග සාකච්ඡා කරලා සාවකාලිකව ඒ අයටත් පහසුවක් වෙන ලෙස මේ සම්බන්ධව කටයුතු කරන්න ගත තීන්දුවක් හැටියටයි මම දකින්නේ. මම විශ්වාස කරන ඉතාමත්ම කෙටි කාලයකට සීමා වෙනවා. නෑ මෙහෙමයි, ඔය හිඟය කියන එක නම් ඇත්තටම මේ ලංකාවේ අපි දන්න කාලෙක ඉඳන් ඖෂධ හිඟයි කියන එක පාර්ලිමේන්තුවේත් අපි පිටත් කතා වුණා. වර්තමානයේ තියෙන තත්ත්වය අනුව ඇත්ත යම් අංශවල යම් දේවල් වල අඩුවක් තිබෙනවා. හැබැයි අපි දැඩි ලෙස උත්සාහ කරන්නේ, උත්සාහ කරනවා විතරක් නෙවෙයි, හිතන්න අපි සාර්ථක වේ කරගෙන යනවා. යම් අඩු තැන් තියෙනවා, නැතුව නෙමෙයි, අපිට මුදල් වල ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නත් ඉවසගෙන අපිට මේ වෙලාවේ මං ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපිට මේ බඩු ප්‍රවාහන මේ අපිට සප්ලයි කරන අයට, මොකද ඒ අයත් බොහොම පැහැදිලිව ඒවා අපිට ලබා දෙනවා. හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රශ්නය අපිට කළමනාකරණය කරගන්න පුළුවන් තැන, කියන්නේ අපි කියනවනේ කළමනා කරගන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවායි කියන එක. ඒ කියන්නේ දැන් එලක් වෙලාට කියන මේක නිකන් මහ විනා එහෙම තැනක නැහැ. හැබැයි මේකට අවධානය ඕනේ. දැන් අපි ඇත්තටම පැය 16ක් වැඩ කරන මේ දවස්වල මාත්‍යංශයේ මේ තියෙන දේවල් ෆාස්ට් ට්‍රැක් කරගෙන, මොකද අපි පුරුදු වෙලා තියෙන එක වැඩපිළිවෙලක් වැඩ විදිහක් තියෙනවා. ඒ පුරුදු වෙලා තියෙන විදිහට සමහරක් කියලා ෆයිල් එකක් එක තැනකින් ඉඳන් තව තැනකට ගෙනියන්න සුවහනදක් යනවා. ඒ එවැනි තත්ත්වයන් අපි වෙනස් කරගෙන අපි කියනවා මේ ෆාස්ට් ට්‍රැක් කරගෙන ගොක් දේවල් යනවා. ඉතින් අපිට මේ ප්‍රශ්නය පාලනය කරගන්න පුළුවන් තැනක ඉන්නවයි කියලා කිව්වොත් එයා නිවැරදියි කියන එකයි මම ආවංකව කියන්නේ. මේකේ අඩුවක් තියෙනවා නම් මම ආවංකවම කියනවා. මේ ප්‍රශ්නේ හංගන්න පුළුවන් දේකුත් නෙමෙයි, හැංගේ යුතු දේකුත් නෙමෙයි. පීඒ ගැන සම්පූර්ණ සාකච්ඡාවක් කර ස්ට්‍රිප් සේම නැත්නම් ටෙස්ටින් කිඩ්ස් ඒ පහ අද ඒ ටික ලබා ගන්න හැකියාවක් තියෙනවා. නෑ මාස ගානක් නෙමෙයි තිබ්බේ, දවස් ගානක මේකත් තිබ්බා. ඒ සම්බන්ධව අද ඊයේ සාකච්ඡා කරා. අද වෙනකොට එයා ලිෆ්ට් කරලා හරි ගේන වැඩ පිළිවෙලක් හදලා දෙනවා. අනිවාර්යෙන්ම මම නම් හිතන්නේ 22, 23, 24, 25 නෙමෙයි විවස්ථාවක් අලුතම ගෙනා යුතුයි. හැබැයි ඒකට ඉන්ටරිම් පීරියඩ් එකක් හරියට මධ්‍යකාලීන එකක් හරියට ආයතනෝ යම් කිසි වෙනසක් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒ වෙනස වෙන්නට ඕනේ ඉදිරියේ මේ කරන්න යන සමස්ත වෙනස් වීමටත් අනුකූල වෙන තත්ත්වයකට. මම හිතනවා බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මම නම් දැන් මගේ අවුරුදු 30කට පමණ අත්දැකීමත් එක්ක මම පැහැදිලිව කියන දෙයක් තමයි මේ මනාප ක්‍රමය සහ ජනතා මේ මැතිවරණ ක්‍රමය ඇතුලේ මහා අනිවාර්යම වෙනසක් විය යුතුයි. මොකද මේක තමයි ඔය කියන මේ අපි කියන කරප්ෂන් එහෙම නැත්නම් දූෂණ වංචාවට මුල් වෙලා තියෙන කරුණක් හැටියට මම දකිනවා මේ මනාප ක්‍රමයත් ඒත් එක්ක ආශ්‍රිත වැඩපිළිවෙල. ඒ නිසා ඒ වෙනස මේ විවස්ථා සංශෝධනයත් එක්ක ගැට ගැහිච්ච මේ යුතු ප්‍රශ්නයක් හැටියට මම සලකන්නේ. නෑ ප්‍රශ්නයක් තියෙන්නේ මෙහෙමයි, ඒ කාලයට අවශ්‍ය පසුබිම්බක් තියෙනවා. දැන් අද වර්තමානයේ මේ රටේ ප්‍රමුඛත්වය ලැබලා දීලා තියෙන්නේ මොකයකටද? ප්‍රමුඛත්වය ලැබලා තියෙන්නේ මේ රටේ ජනතාව ජීවත් කරවීමේ සටනක අපි යදී සිටින්නේ. මේක මේ හංගල කතා කරන දෙයක් නෙමෙයි. එතකොට මේ රටේ ජනතාවට වේල් තුන කන්න දෙන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ රටේ දරුවන්ට මන්දපෝෂණයෙන් වළක්වාලීමට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ රටේ ගැමිණි මව්වරුන්ට පෝෂණ ආහාරය වේලක් ලබා දීලා ඔවුන් ප්‍රසූත කරන දරුවා ශක්තිමත් දරුවෙක් හැටියට සමාජයට දායද කිරීමේ ප්‍රශ්නයක් අපි ඉදිරියේ තියෙනවා. මේ ප්‍රශ්න සියල්ල පැත්තක තියලා පළාත් පාලන මැතිවරණය මාසයක් දෙකක් කල් දානවද, පහ සහයක් කල් දානවද, ඒකද මං හිතන්නේ ඒක විය යුතුයි කියලා මේ සටන. ඒ අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන නම් කතා කරොත් මට මෙතන පැයක් කතා කරත හැකියි. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආදරයේ අරගලයේ ඔය කතන්දර ඔක්කොමත් එක්ක. හැබැයි මම හිතනවා මේක වෙලාව නෙමෙයි කියලා, වෙනම අවස්ථාවක් තිබ්බොත් මම ඒ ගැන කතා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක කුඩුපට්ටම් කරලා තියෙන්නේ මෙතන මහජන නියෝජිත. මොකද මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි රටේ ජනතාව විසින් ජනතාවගේ මතය අනුව තෝරා ගන්නා නියෝජිතයන් විසින් නියෝජයේ ප්‍රජාතන්ත්‍රවාදය.
හැබැයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මාස 6ක් තියෙන උර ලක්ෂයක් එක්ක වෙලා පාරට බහලා කියන මේක කයින් ගහලා එලවලා කුඩු කරලා එලෝපල්ලයි කියලා. ඉතින් මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය? ආදරය අරගලයි කියන එක ආදරයක් කොහෙද ආදරය ගැට ගහලා තිබ්බේ කියන එකත් විග්‍රහ කරගන්න ඕනේ. ඒක වෙන කතාවක් මං හිතන්නේ. එනිසා මේ සියල්ලත් එක්කම ප්‍රමුඛත්වය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ රටක් පාලනයේදී ප්‍රමුඛත්වය ඉතා වැදගත් වෙනවා. බොහොම පැහැදිලිව. නෑ මං කල්යනෝයි කියන එක නෙමෙයි කියන්නේ. ඔබතුමා ඒකට මුණපූර්ණයක් දෙන්න එපා. මම කියන්නේ බොහොම පැහැදිලිව මේ ක්‍රමවේදයේදී අත්‍යවශ්‍ය දේ මොකක්ද කියලා තෝරගන්න ඕනේ. ඔබතුමා හිතනවා නම් මැතිවරණය මේ රටේ ජනතාවට මේ මොහොතේ අවශ්‍යයි කියලා. ඉතින් ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන්න ඒකට මම ගරු කරන පිළිනු ගත්තා. නැ අනිවාර්යෙන් මේක තමයි මම ඔබතුමාට කියේ. දැන් ඔබතුමා මේ ප්‍රශ්නෙන් පස්සේ අහපු ප්‍රශ්නේ මම හිතන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙට රේ වැදගත්. මම මේ ගැන ආවට තමයි ස්තුතිවන්ත වෙනවා. මොකද ඒකයි ඉස්සෙල්ලාම අහන්න තිබ්බේ. මන්ද පෝෂණය කියන්නේ ඊගම අවුරුදු 5 10 අපි නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ දරුවෝ යම් කිසි විදිහේ මානසික මට්ටමකින් අඩු, ඔවුන්ගේ ජවයෙන් අඩු දරුවන් වුණොත් අපි ඒකට කවදාහරි ශාප ලද්දන් බවට පත් වෙයි. ඒ නිසා මූලික දේවල් අපි හරි තේරුම් ගත යුතුයි. මූලික අවශ්‍යතාවයන් මගේ නම් මේ වෙලාවේ තියෙන මිනිසුන්ගේ බඩගින්න දරුවන්ගේ මන්ද පෝෂණය, ගැබෙනි මව්වරුන්ට පෝෂණත් වේල, මේ රටේ ශක්තිමත් නිරෝගී පරම්පරාවක් බිහි කිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඊට වැඩිය ප්‍රමුඛත්වයක් මට නෑ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට. නෑ දැන් බලන්න සිකුරාද මම ලංකාව වටේම මම යන්න බලාපොරොත්තු වෙනවා සියලුම. මොකද මේ වෙනකොට සෑම ග්‍රාමසේවක වසමක ඉන්න නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක්. සාමාන්‍ය ග්‍රාමසේවක වසමක පවුල් ඉන්න 150ක් 200ක් 250ක් එතන. එතකොට මේක කළමනාකරණය කරලා අන්තිම වශයෙන් අවම වශයෙන් තියෙන පෝෂණ ප්‍රමාණය ලබා ගන්නට බැරි දරුවන්ගේ සමීක්ෂණයක් කරලා, ඒ කියන්නේ කාරු හරිතයි මේ සමීක්ෂණ කර කර ඉන්න වෙලාවත්ද කියලා සමීක්ෂණියත් එක්කම ඒකට පිළියම් හොයන වැඩපිළිවෙලක් මේ පෙරේද ඉඳන් අපි සාකච්ඡා කරලා ක්‍රියාවට නංවන්නේ ඊගව සතිය ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ මේ මන්ද පෝෂණය සම්පූර්ණයෙන්ම කාරු හරි මේක ඔක්කොම තුරන් කරනවා කියන එක නිකන් සුරංගනා කතා පෙළක් කියලා. හැබැයි මන්ද පෝෂණය තියෙන මට්ටමේ අපි තිබ්බේ 112ක මට්ටමක් තිබ්බා. ඒක 14ට ගිහිල්ලා තියෙනවා. 102ක් වැඩි වෙලා තියෙනවා පහුගිය කාලේ. අපි එතනින් ගෙනහලා 110ට අඩු කරන්න බලන්නේ. අපි ආසියාවේ ප්‍රබලව හිටපු සංකේතය ඉලක්කම් වල හැටියට ඉතාමත්ම හොඳට හිටපු රටක්. ඉතින් මේක වැටෙන්න දෙන්න බෑ. ඒ නිසා ඒකට ප්‍රමුඛත්වය දෙනවා. මන්ද පෝෂණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කෙසේ වෙතත් ඒ අපිට සාධනීය තැනකට ගේන්න අපි දැඩි උත්සාහයක් සහ ප්‍රමුඛත්වය ලබා දීලා කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම අපි ඒක වද නෙමෙයි පිළිගත්තේ. දැන් සමාන කර ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා ඒක. නෑ වරද්ද ගන්න එපා. 2016 දීපු ගණන් හිලව් එක තමයි යුනිසෙෆ් එක කතා කරේ. යුනිසෙෆ් එක අද සමාව ඉල්ලලා තියෙන මේ සම්බන්ධව ප්‍රකාශ කිරීම සම්බන්ධව ඒ පිකස් වැරදියි කියන එකයි කිව්වේ. 2016 ඉඳන් 2021 වෙනකොට අපි වර්ධනයක් වෙලා තියෙනවා. 21 දී යම් කිසි අඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මෙච්චර දඟලන්නේ. මම හිතන්නේ ඉතින් මැතිවරණ කියන එක නම් මගේ සිටීමේ මම මැතිවරණ කියන එකට නෙමෙයි මගේ ප්‍රමුඛත්වය. ඒක මැතිවරණේ තියන්න පුළුවන් කාරු හරි නියෝජිතයන් එන්න පුළුවන් අපිට වඩා හොඳ කෙනෙක්ව පත් වෙන්න පුළුවන් ඉදිරිපත් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. ඒක නෙමෙයි මගේ තියෙන තේ තමයි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මට බෙහෙත් එක මට වෙලාවට මම මේක ඉන්න අන්තිම පැය දක්වා මගේ ඉලක්කය තමයි බෙහෙත් එක වෙලාවට ලබා දෙන්න දරුවන්ට මන්ද පෝෂණය වළක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රෙග්නන්ට් එහෙම නැත්නම් ගැමිණි මව්වරුන්ගේ ප්‍රශ්නය වුන් පෝෂදායී තැනකට තියන්න මේ රටේ සුවදායී තැනකට රටේ ජනතාව 100%ක් කරන්න බෑ. නමුත් යම් මට්ටමක අපේ ලබාගත් ජයග්‍රහණයන් රකගෙන තියාගන්න එක තමයි මගේ ඉලක්කය. මැතිවරණ එන වෙලාවට මැතිවරණය කරමු. අපි මම මැතිවරණේ හොඳට කරන මිනිස්සෙක්. ඒකින්ද ඒකන මට ප්‍රශ්නයක් නෑ. ඒක අපි අවශ්‍ය වෙලාවට මේ වෙලාවේ අපි පෙලක් වෙලාට අපිට රැකියාවක් දෙන්න නෑ මිනිස්සුයෙකුට. මේ වෙලාවේ අපිට මිනිස්සුගේ පෞද්ගලික දුකක් අහන්න වෙලාවක් නෑ. මේ වෙලාවේ ඒ අයගේ ඒක නෙමෙයි පොදුවේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වෙලා තියෙන ප්‍රශ්න අවධානය යොමු කරගෙන ඒ ගැන ක්‍රියාත්මක කිරීමට තමයි ප්‍රමුඛත්වය ලබලා දෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ප්‍රමුඛත්වය ඇති එක එක්කෙනාට මට එහෙම නෑ.